අනුලාා විද්‍යාලයේ දෙදස් දහනම්මයෙන් පසුව පවත්වන මේ තෑගි ප්‍රධාන උත්සවයට මට ආරාධනා කිරීම ගැන මම් පළමුුවෙන් සීරු දෙනාටම ස්තුූති කරනවා. විශේෂයෙන්ම අනුලාා විද්‍යාලයේ මේ කාලයේ ප්‍රගතිය විදුහල්පති තුමියගේ වාර්තාවෙන් දැනුදුම්. එනම් කාලසීමාව තුළදී මේ විද්‍යාලයේ වැඩ කටයුතු යළිත් ඉදිරියට ගැෙනී අන්ට ක්‍රියා කරන එතුමයටත් මේ ගුරු මණ්ඩලයටත් මම පළමුුවෙන්ම මගේ ස්තුූතිය ප්‍රකාශ කරනවා. පාසලක් යන්නේ කුම පාසලක්ක යන්නේ අනාගතයට සිිස්සශිෂ්්‍යාවන් සකස් කරන ආයතනය. නාගතයේ දිහා බලට තමම් පුර වැසයෙක් වෙන් පුර වැසේහැට රටට සේවයක් කරන්න එම දියුණුවක් ගෙනියන්ට. ඒකයි ප්‍රධාන වශයෙන් සිද්ධතියෙන්න්නේ. මම මේ විද්‍යාලයෙක්ක වැඩ කටයුතු කරන කාලය අධ්‍යාපන ඇමති හැටියට එදා තිබනේ තත්ත්වයයි අද තියෙන තත්ත්වඇයි වෙනස්. එදා අපිගේ ඇදි ජංගම දුරකතන තිබුන්නේ අයි පැත් තිබුන්නේ පොඩ් තිබුන්නේ ලැ් ටොක්් තිබුනෑ එදාරගත්තයේ පොත් පත් එක් තමයි අධ්‍යපය ලබගත්. අපේ ජයාජාවද ජනාධිපොතුමා නොමලෙ පොත් දුන්න නිසා සරු දෙනාටම පොත්තිබුණ. ඉලෙක්ට්‍රික් කාර්ගල දෙයක් වහනයවත් තිබනෙවත් නෑ. හිතල තිබුණෙත් නෑ. අපි විශේෂයෙන්ම දේශගුණ විපාර්ශාශය ගැන කතාකරේවත් නෑ. ඒ වසුබිමක තමයි අපි අධ්‍යාපනය ලැබේ. අද අපි එන්නේ ඊට වඩා වෙන සමාජයකට. තාක්ෂණය පදනංකරගෙන සීග්‍රෙන් ඉදිරියට යන සමාජයකට. ඒ සමාජයෙන් තමයි අපි ඉදිෙන්. අධ්‍යාපනයේ දියුණ වෙලා ඒ සමාජයට ඔබින අධ්‍යාපන ක්‍රමයයක් තියෙනවා අනං රටක් දියුණු වෙනවා ඒ අධ්‍යාපනය ක්‍රමේ නැත්තං රට පිරිහනවා. මේ රට ආර්ථිකය කඩා වැටිලා ගොඩගත්ත අවස්ථාවක අපේ යුතුකමතියෙන්නේ මේ ඇමති මන්ලෙත් අනික් සියලු දෙනාගමත් යුතුකමතියෙන්නේ මේ රට අනාගදයට සූදානම් කරන්න. අනාගතයේ අභියෝගවලට මූුණ දෙන්න. ඒ අභියෝග මූුණ දෙන්නේ එක ආරම්භ කරන්නේ විශේෂෙන්ම මේ මේ විද්‍යාලෝදයේ තැන් අපි මුන්න සමාජයයක් ද අනාගතයේ බලාපොරත්තු වෙන්නේ. අදරත් වඩා වෙනස් සමාජයයේ. ංකිව අද අපිට තියෙනවා ජංගම දුරකතන තියෙනවා අයි පැත්තියෙනවා ලැප්ටප් තියෙනවා ඉෙක්්‍රිකල් වාහනතියන වි වාහන තියනවා මේමකන කතා කරනවා. අනාගතයේ මේව තීද. කොහම බිීටව වඩා ඉදිරියට යන්න. ඒකාරර්ණා දිහ අප අවධානය උුවෙන්ට ඕන. විශේෂයෙන්ම අපි මේ සතුවාසේ මැදබාග දිහන්න ඕනං ඒ කාරණා දෙකක් ගැනමන් කියට. එකක් තමයි දේශගුණ විපාරයාස්සේ. අපිට දැන්නම ඒ දේශගුණ විාරයාස දැනවා. අපේ ගැන අලුතෙන් කියට උමනානෑ. යුරෝපයේ ගන්නවාල ආරම්භනේ හැට අපි ජූලිමාස දැක්ක. කවරුත් හිතුවෙන. ඒ ගින්නවාල ආරම්බේලා. ශේෂම ලක්ෂ නාම් සංචාරයකෙන්ට අප තමන්ගේ රටවල්වුවටන්ට සිදුවන. ඒවාකම දේශගුණ විපාරයාසය අනි කරටවල්ල සිදුවෙන ලංකායි විශාල ජල හිගේයක් ඇතිවෙන්ට යන්නවාත අවුරුදු විශසකින් විතට. මෙහෙම එකේක රටවල්ලෝල එක කරුණු ඒ රටවල්වලට බලපානවා. අපි හෙනම් දේශගුණ විපාර්යාසයට සූදානම් වෙන්ට ඕනේ. ඇයි බලාපොරොත්තුනේ පැරිස් කිවසුවෙන් පස්සේ විස්ස පනාවෙනි වසඩෙද විශේෂයෙන්ම දේශගුණ විපාරයාසේ පාලන කරන්න. ඒ සියල්ලු කරුණුම ක්‍රියාත්ම කරන්න විශ්ස පනහැදී. දැන් එක්සත් ජාතිීන්ගේ මණ්ඩලේ මහලේ කම්තුමා කියලතියෙනවා මේ ඇතිවුණ ගින්නවල් පස්සේ ඇතිවුුණ ඒ කාලය තුළදී. දැම් මේ වැඩසටහන්න විස්ස පණහැ ද්‍යවසංකරල හරියන්නෑ විස්ස හතලියට ගෙනියන්ට තියනවා කියලා. ෙන් න්‍යායපත්‍රය වේගවත් කිරීම. අඩ එතනෙන් පෙෙනෙන්නේ අපි මුණ දෙන්න ප්‍රශ්න ඒනම් අපි දැංගින් දම්ම මේකට සූදානම් වෙන්ට ඕන. අපි අධ්‍යාපන ක්‍රමේ අපේ පාසැල්වල මේ කාණය විශෂයන්වලට ඇතුු කරට තියෙනවා දැන්ටම තියෙනවා අහි තැන මීටත් වඩ අපිට අවධනය උමුකරන්ට සිද්ුවේ. ඒ අපි රූණ දෙැනතියෙන එක ප්‍රශ්නය දෝනි ප්‍රශ්නය තමයි ලෝකයේ ආර්ථිකය වෙනස්වීම හද අපි ්‍රහිතන්ට බැඩිවිදිට අලුත් විද්‍යාවෙන්